සුබ දවසක් සිය දෙනාට මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට චෙස් ඕපනින් එකක් එහෙම නැත්නම් චෙස් ආරම්භ කරන ක්‍රමයක් ගැන කියලා දෙන්න යන්නේ මේකට අපි කියන්නේ ගිකෝ පියානෝ එහෙම නැත්නම් ගායක පියානෝ කියලා කියනවා මේක ගොඩක්ම සුදුසු වෙන්නේ චෙස් වලට නව ක්‍රීඩකයන්ට ඒ වුණත් මේක දැනට චෙස් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටත් ඉතා සුදුසුයි මේ වීඩියෝ එකෙන් මම මේ ඕපනින් එක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික අදහස් ටික විතරක් මේකෙදි කතා කරන්නේ. ඔයගොල්ලෝ අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම bell icon එක click කරලා අපේ ඉස්සරහට එන්න තියෙන videos ගැන ඔයගොල්ලන්ට notification එකක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු මොකද්ද මේ ඕපනින් එක කියලා. මේකෙදී සුදු එක්කෙනා E4 move එකෙන් තමයි chess game එක පටන් ගන්නෙ. කළු එක්කෙනා E5 අදින්නේ. ඊට පස්සේ සුදු එක්කෙනා knight F3 අදිනවා. කළු එක්කෙනා knight C6 අදිනවා. ඊට පස්සේ සුදු එක්කෙනාගේ move එක bishop C4, කළු එක්කෙනාගේ move එක bishop C5. මම ඔයගොල්ලන්ට කලින් පාඩමක් කරා chess game එකක් කොහොමද හරියට පටන් ගන්න කියලා. ඒ විදියට අපි අදිනවා නම් සාමාන්‍ය මෙතන හොඳ මොයක් අපි කාසල් කියලා ගන්නෙ. ඒ වුණාට මේ ගායක පියානෝ ඕපනින් එකේ සුදු එක්කෙනාගේ ඊළඟ මොයක තමා C3. මේ මොයකේ අදහස තමා ඊළඟට සුදු එක්කෙනා බලන්නේ මේ D4 මොයක ඇදලා චෙස් බෝඩ් එකේ මැද සම්පූර්ණයෙන්ම අල්ලගන්න. මේ ගායක පියානෝ ඕපනින් එකේ ප්‍රධාන දාන තමා එක සෙන්ටර් එක කන්ට්‍රෝල් කරලා තමා ගේම් එක ඉස්සරහට දෙගෙන යන්නේ. එතකොට කළු එක්කෙනාගේ ඊළඟ මොව එක ගොඩක් කලවට නයිට් F6 තමයි හොඳ මොව එක. නයිට් F6 සුදු එක්කෙනාගේ මොව එක D4. එතකොට කළු එක්කෙනාට මෙතන කරන්න තියෙන පෝන් ගේ පෝස් කපන එක තමයි. දැන් පෝන් කට් පෝන් සුදු එක්කෙනාට පෝන් කට් පෝන්. දැන් මෙතන හරි මොව එක තමයි බිෂොප් B4 චෙක්. ඒ වුණාට සමහර කට්ටිය මෙතන බිෂොප් B6 වගේ පෝස් අදිනවා මම දැකලා තියෙනවා. මේ වගේ මොව එකක් සාමාන්‍ය හොඳ මොව එකක් කියලා අපිට ගන්න විදියක් නැහැ. මේකෙදි සුදු එක්කෙනාට කරන්න පුළුවන් මේ පෝන්ල දෙක මිස්සරහට ඇවිල්ලා තව ටිකක් බෝඩ් එකේ මැද කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ හින්දා මේ බිෂොප් B6 වගේ මොව එකක් හොඳ මොව එකක් විදියට ගන්න නැහැ. බිෂොප් B4 තමයි හරි මොව එක. බිෂොප් B4 මෙතෙන්දි ප්‍රධාන ලයින් දෙකක් බෙදෙනවා මේ ඕපනින් එකේ. එකක් තමයි මෙතන නයිට් C3 දාලා චෙක් එක වහන්න පුළුවන්. අනිත් එක තමයි බිෂොප් D2 දාලා චෙක් එක වහන්න පුළුවන්. එතකොට මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ බිෂොප් D2 දාලා අදින ලයින් එක, නයිට් C3 දාලා අදින ලයින් එක මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. දැන් එතකොට අපි බලමු බිෂොප් D2. මෙතන කළු එක්කෙනාට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නයිට් ගේ පෝන් කපන්න පුළුවන්. මේ නයිට් ගේ පෝන් කපන එක අපි හොඳ මොහ එකක් විදියට ගන්න ඈ. ඒ කියලා මම කියලා දෙන්නම්. අපි ඒක මාක් කරමු හොඳ මොහ එකක් නෙවෙයි කියලා. හොඳ මොහ එකක් නෙවෙයි කියලා මාක් කරන්න මේ විදිහ ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න පුළුවන්. එතකොට මෙතන සුදු එක්කෙනා කළු එක්කෙනා නයිට් ගේ පෝන් කැපුවට පස්සේ සුදු එක්කෙනාට කරන්න පුළුවන් බිෂොප් කට් බිෂොප්. එතකොට කළු එක්කෙනාට අනිවාර්යෙන් නයිට් ගේ බිෂොප් කපන්න වෙනවා. දැන් තමයි මේකේ ප්‍රධාන මොහ එක බිෂොප් කට් F7. දැන් කළු එක්කෙනාට king ගේ බිෂොප් කපන එක අනිවාර්යයි. දැන් queen B3 චෙක්. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති නයිට් අත්තට ඒ වගේම king චෙක්. එතකොට මේ කළු එක්කෙනා king බේර ගන්න ඕනේ. අපි හිතමු king E8 වලට ඇද්ද කියලා. දැන් queen cut knight. එතකොට ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති දෙන්නගේ ඉත්ත සමානයි. ඒ වුණාට කළු එක්කෙනාට තියෙන අවශ්‍යතාවය තමයි කළු එක්කෙනාගේ මේ king ගේ පිහිටීම දුර්වලයි. ඒ වගේම කළු එක්කෙනාට castle කරන්න වෙන්නේ නැහැ. මොකෝ king ව ඉස්සරහට ඇද්ද හින්දා. ඒක තමයි මේ knight game pawn කැපුවම වෙන්නේ. එතකොට ඒක ඇත්තට හොඳ මොහ එකක් නෙමෙයි. එතකොට නයිට් ගේ පෝන් කැපුවොත් ඔයගොල්ලෝ ඒ වේරියේෂන් එක මතක තියාගන්න ඕනේ. එතකොට මෙතන කළු එක්කෙනාගේ හරි මොහ එක තමයි බිෂොප් කට් බිෂොප්.
එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බිෂොප් එක කපන්න කුයින් ගෙනත් පුළුවන් මෙතන නයිට් ගෙනත් පුළුවන් මේ නයිට් ගෙනත් පුළුවන් එතකොට බං ඔයගොල්ලන්ට කලින් චෙස් ගේම් එකක් කොහොමද හරියට ආරම්භ කරන්න කියලා දුන්නා එතකොට මේ මෙතන මේ නයිට් ගෙන් බිෂොප් කැපුවොත් ඔයගොල්ලෝ මෙතන ඉඳන් මෙතෙන්ට ඇදපු නයිට් ආය දෙවෙනි සැරේටත් අදිනවා එතකොට කලින් වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කිව්වා එකම ඉත්ත ඕපනින් එකේ හේතුවක් නැතුව දෙසරයක් අදින එක හොඳ දෙයක් නෙමෙයි එතකොට මේ නයිට් ගෙන් කපන එක හොඳ නෑ කුයින් ගෙන් කපන එකත් එච්චර හොඳ මොකක් එකක් නෙමෙයි මොකෝ අපි නයිට් ලා බිෂොප් ලා ටික ඩෙවලොප් කළා තමා කුයින් එළියට ගන්න එතකොට මෙතන තියෙන හොඳ මොකක් එක තමා මේ ඩෙවලොප් වෙලා නැති නයිට් ගෙන් බිෂොප් කපනවා දැන් මෙතනත් මම දැකලා තියෙනවා සමහර ක්‍රීඩකයෝ කාසල් කරනවා මෙතන කාසල් කරන මොකක් එකත් එච්චර හොඳ මොකක් එකක් නෙමෙයි මෙතන කාසල් කරොත් වෙන්නේ ඉතින් මම කිව්වේ ගම තමයි මේ පොල්ලට ඉස්සරහට එන්න පුළුවන්. එතකොට ඉස්සරහට ඇවිල්ලා යාට තව ටිකක් චෙස් ගේම් එකේ මැදල්ලා ගන්න පුළුවන්. එතකොට මෙතනත් පාසු කරන එක නෙමෙයි හරි මොකක් කළුවෙක් කෙනාගේ මොකක් තමයි D5. එයාත් බෝඩ් එකේ මැදට ඇටැක් කරනවා. එතකොට මෙතන සතුෙක් කෙනාගේ මොකක් පෝන් ගේ පෝන් කපනවා. කළුවෙක් කෙනාට තියෙන නයිට් ගේ පෝන් කපන්න. දැන් සතුෙක් කෙනාගේ මොකක් ක්වීන් B3. එතකොට මෙතන හරි මොහොතක තමයි මේ C9 E7 අදින මොහොත. ඒ වුණාට මෙතන මම දැකලා තියෙනවා queen E7 දාලා චෙක් කරනවා. මේ චෙක් කරන මොහොත ගොඩක් වැරදි මොහොතක. එතකොට මේ චෙක් කරන එකෙන් වෙන්නේ කළු එකනට ඉත්තේ කහිම වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. මෙතන චෙක් කරපු ගමන් සුදු එක්කෙනාට දැන් චෙකී කීම බේර ගන්න ඕනේ මෙතන සුදු එක්කෙනාට ඉතා හොඳ ඇදීමක් තියෙනවා සුදු එක්කෙනාගේ මොකක් තමයි D1 එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ත්‍රෙඩ් දෙකක් තියෙනවා කින් D1 අදින මොකකින් වෙන්නේ සුදු එක්කෙනා බලන්න මෙතන රුක් මෙතෙන්ට ඇදලා මේ කුයින්ව පින් කරන්න එතකොට එක්කම පළවෙනි ත්‍රෙඩ් එක ඊළඟ ත්‍රෙඩ් එක තමයි මේ බිෂොප් ගෙන් නයිට් කපන්න තියෙන එක. එතකොට කළු එක්කෙනාට මේ දෙකම බේර ගන්න බෑ. එක්ක කුයින් එයාට දෙන්න වෙනවා නැත්නම් නයිට් දෙන්න වෙනවා. එයා කුයින් බේරගත්තොත් අපිට නයිට් කපන්න පුළුවන්. සා එතකොට කළු එක්කෙනාට පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේ දෙකම බේර ගන්න. අපි හිතමු නයිට් F4 වගේ මොකක් එකක් ඇද්ද කියලා. එතකොට සුදු එක්කෙනා මොකක් රුක් E1 දැන් එයාට මේ බේරගන්න නයිට් ප්‍රමිතෙන්ට වගේ අදින්න පුළුවන් නයිට් එකට මොයක පෝන් නැදලා මේ නයිට් එක දෙන්නටම ඇටැක් කරනවා එතකොට මෙතන අය බිෂොප් ගෙන් වැහුවත් ඒකම තමයි වෙන්නේ ඒත් පෝන් නැදලා මේ දෙන්නටම ඇටැක් කරනවා එතකොට ඊළඟට ඕනනම් බ්ලැක් එකේ ට්‍රයි කරන්න පුළුවන් කුයින්ව බේරගන්න කුයින්ව යා කොහෙට හරි ඇදලා බේරගත්තොත් මේ කොහෙට හරි ඇදලා එයා බේරගත්තොත් අපිට නයිට්ව නිකම්ම කපන්න පුළුවන්. එතකොට එයාට මේ ත්‍රෙඩ් දෙකෙන් බේරෙන්න විදියක් නැහැ. දෙකෙන් එකක් බේරගත්තම අපිට ඉත් එක්ක කොහමත් කපා ගන්න පුළුවන්. එතකොට මෙතන ක්වීන් E7 මොව එක වැරදි. එතකොට හරි මොව එක තමයි නයිට් C E7. ඊළඟට සුදු එක්කෙනා කාසල්, කළු එක්කෙනා කාසල්. එතකොට මේ ඕපනින් එකේ මම ඔයගොල්ලන්ට මෙතෙන්ට එනකම් විතරයි කියලා දෙන්නේ. මේ ඕපනින් එකේ තව ඉස්සරහට ගොඩක් ඔයගොල්ලෝ දැනගන්න තියෙනවා. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා මේක ඉස්සරහට තියෙන වේරියේෂන් බලා ගන්න පුළුවන්. එතකොට ඊළඟ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට මේකෙම මම ඔයගොල්ලන්ට කලින් කිව්වර නයිට් C3 වේරියේෂන් එක ගැන කියලා දෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙනකම් සියලු දෙනාට සුබ දවසක්.